අපිට මේ ලෝකේ දැකපු අහපු විඳපු හැම දෙයක්ම දැන් සංඥා ගොඩක් මතකයි. අමතක වෙච්ච උනත් මතක කරන සමහරට පාසල් යන සමයේ මිතුරෙක් මගදී මතක කරන සංඥාව එතකන් තිබුණේ නැහැ. හම් වෙනකොට ආ මේ මගේ යාළුවෙක් නේද කියලා අපිට මතකයක් ආන පරණ සංඥායි මතුවෙන. ඒ කියන්නේ කොහේ හරි මේවා තිබිලා තියෙනවා. මනසේ තැන්පත් වෙලා තිබිලා තියෙන අරමුණක් නැත්තම් පැරණි අරමුණු මතුවෙන්න හේතුවක් නැහැ. සිහි වෙන්න කාරණයක් ඕන. සමහරවිට දැන් අපි ළඟ නැති කෙනෙක් ඉන්න පුළුවන්. කවුරු හරි දුර බැහැර ඉන්න කෙනෙක්. අපි හිතමු බිරිඳක ස්වාමියා දුර ඉන්නේ. එයාගේ ඇඳුමක් දකිනවා. ආ මේ මගේ ආදරණීය ස්වාමියාගේ වස්ත්‍රයයි කියලා මොකක්ද ඇති වෙන්නේ? ප්‍රේමයක් ඇති වෙනවා නේ. ඒවත් ලෞකික දේවල්. නමුත් අර එනවා. සංඥා වාපයටි මම මේ කිව්වේ. ඇති වෙනවා. සමහරට ප්‍රේම කරන කාලේ යෝඩුවක් විහිපු උයනක් තියෙන්න පුළුවන්. උද්‍යානයක්. එතනින් කවදා හරි යනකොට අනේ අපි අත්තල් පටලන් හිටපු එක නේද මේ කියලා. එහෙම හිතෙන්න පුළුවන් නේ. දැන් මේ මොනවාද පැරණි සංඥා ආය අලුත් වෙනවා. ඒතර ආය අර කර්ම ටික ආය රැස් වෙනවා. ඇයි හිතින් එතෙන්ට යනවනේ ආයමත්. වයසට ගියත් අතීතෙට හිත යනවා තරුණ විදියටම. ඔය ගීතයක තියෙන කොළොම් තොට ඇත මහලුයි. අවන් හල නැත ඇත පැරණි වි. එදා වගේමයි අදත් චවනේ. ඒත් අප දෙදෙනා බලන් කැඩපත සුඳුරි. දැන් මේ ගීතවල බලන්න ගන්න හරය කියලා තියෙන මොකද අනිත්‍ය ලක්ෂණය. කොළඹ තාම තරුණයි. අවන්නලත් තාම පැරණි වෙලා නැහැ. ඒක ඒ වගේම තියෙනවා. ඒවා බඩු තිබිච්චව හැම තියෙනවා. ඒත් අපි දෙන්න දිහා බලන්නකෝ. අපේ කෙස් සිදිලා ඇඟ රැඩි වැටිලා දත් වැටිලා බලන්න කණ්ණාඩිය කැටපත බලන්න කිව් එක වැළුවම් පේන අපි දෙන්න මහලු වෙලා නගරේ තාමත් තරුණයි. එහෙනම් ලොකු පාඩමක් නැද්ද? මොකද මම මේකෙන් කිව්වේ ගීත කියන්න ආස නිසා නෙවෙයි, ඔබට හොඳට සමීප දෙයක් නිසා, මේක ස්වභාවිත දෙයක් නිසා නේ. අනිත්‍ය පදේ කියලා දෙන්නේ මේ ගායකයා මේ ගීතේ. ඉතින් බලන්න කොච්චර හොඳයිද ඒ වගේ දේවල්. ඒක කියන්නේ එවැනි දේවල් ඇහුවට සසර දික් වෙන්නේ නැහැ. ඒවෙන් අර්ථයක් ගන්න ආස්වාද විඳින්න. දැන් මේ සසර දික්කේ කියලා බයට දැන් සමහර ප්‍රශ්න මෙන්න මේ වගේ ඒවා තියෙනවා. අභිධර්ම ඉගෙන ගත්තම සමහර අපේ ගිහි අය මම මේ අත්දකපු දෙයක් අපි දන්න අඳුරන අය ඉන්නෝ හිනා වෙන්නේ නැහැ. දැන් මේ බණ කියද්දී හොඳ අපි ගැනම හිනා යන ඒවා තමයි කියන්නේ. තෝ වෙන මොකක් අපි මේ සම්පප්පලාප කියලා ඉනස්සන් නැහැනේ. ස්වාමීන් වහන්සේ තිනා වෙනවා. අභිධර්මේ දන්නේ නැති ඔක්කොම හිනා වෙනවා. අභිධර්මේ දන්න මනුස්සය බුම්මගෙන ඉන්න බය වෙලා වගේ. මොකද කියලා හෙවෝ ලෝභ සිත් හට ගන්නවනේ හිනා වුණත්. ඇයි ලෝභ සිත් අටක් තියෙන අටෙන් මොකක් හරි හට ගනියොතෙන්ද? ගොඩක් කාට සෝමනස්සහගත නැට ගන්න හිනා වෙනකොට ඉට්ටික සම්ප්‍රයුත්තව විප්‍රයුත්ත අසංකාරික සසංකාරික. දැන් එහිම බය වෙලා හිටියට දුක නිමෙන්නේ නැහැ. අනුපුබ්බ ප්‍රතිපදාව ගිහිල්ලා මේක කපලා දාන්න ඕනේ. නැතු මැදින් කඩන්න ගියර කැඩෙන්නේ නැහැ. බෙල්ල කැඩෙන විතර. අනේ හිනා වෙන වෙලා හිනා වෙලා ඉන්න. මගුල් ගෙදර ගන්න තියෙන ගිල කාලා එන්න බොන්න එපා. කාලා එන්න බීලා කියලා කියවෙනවනේ පුරුද්දට. කාලා එන්න බොන්න කියන්න බෑනේ. වතුර බොන්න. ගිනි වතුර බොවොත් ඉතින් ඒක විපාක ලැබේ. නටන් දුන්නොත් නටන්. දැන් මේ චතුරාර්ය සත්‍ය ආහනයට කියන්නේ තියෙන නටන්න ඕන නටන්න. ඒක තහනම භාග්‍යතුන් වහන්සේ නැහැ කියලා ඔබට නිවන් අහිමි වෙනවා කියලා කියලා නැහැ. විශාකාව මේලපලඳනා පැලඳගෙන විවාහ උත්සවයකට ගිහින් එන ගමන්නේ අමතක වෙලා ගිහ විහාරේ. එහෙනම් පේන සෝවාන් වුණාම ඔය අවුල නැති වෙනවා. අපිට අවුල තියෙන භාගයට සෝවාන් වුණා. ආසයි බය යන්නත් ඕන. පෙන්නන්නත් බැ. ඇයි ධර්මයේ දැන් මේ අර අරගෙන නැතින ලොකු මේ අවුල් ක්‍රමයකට අරගෙන නැතින මේ හොඳ නැහැ කියලා. දැන් සංකාර ඇති වෙනවා. කර්ම සකස් වෙනවා. hina වෙන්නේ නැහැ මං. රස විඳින්න කන්නේ නැහැ මං. එහෙම ඉන්න බෑනේ. ආයතන වලින් අරමුණු වෙනවා. ඒව ආහාර වෙනවා. ඒවයින් සකස් වෙනවා භාවේ. ඒක මේ ඉන්න ගමන් නැති කරන්න බෑ. මාර්ගයේ ධර්ම මාර්ගයේ ගිහිලා අවබෝධ වෙලා අවබෝධ ඥාණයෙන් රහත් ඵලෙත් තමයි නැති වෙන්නේ. එතකන් සෝතාපන්න ශ්‍රාවකයෝ පවා ඒ යුතු කමිටු කළා. විශාකාවට දරුව කීයක් හිටියද? 20 දෙනෙක්. මොනපුර මිනිබිරි ඔක්කොම 8420ක්. දැන් සෝවාන් නම්ම කෙනෙක්ට ඇහුණ පුදුම වෙයි. බය හිතේ. එහෙම නැහැ. මේකේ සරල දෙයක් තියෙන එක අවබෝධ වුණයි කියලා මහා නටන්නේ නැහැ එතන. සාමාන්‍ය විදිහටම ජීවත් වෙන වෙනසක්වත් පේන්නේ. මේක දන්නේ තමන් විතරයි. අවිට පේන්නේ. උත්තරී මනුෂ්‍ය ධර්ම සංගවන්න ඕන. කියන්නේ කොයි වෙලාවටද? යම් කෙනෙක් ආර්ය උපවාද කරගන්න යනවා නම් විතරයි. අහසට පැන නැගලා කියන්න පුළුවන්.
ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් වයසයි ඒ අතීත ලංකාවේ වෙච්ච දෙයක් කොසේ දෙවිල්ලා ආපු නිසා උදෙන්ම පින්ඩපාතය කැඳ ටිකක් ලැබුණා දර ගොඩක් උඩ වාඩිලා මේ ස්වාමීන් වහන්සේ වළඳනවා රාහතන් වහන්සේ කෙනෙක් තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් හිතුවා අනේ මේ ස්වාමීන් වහන්සිට වළඳන්නවා තේරෙන්නේ නැහැ කියලා අප හැදුනා ඉතින් දැන් මේක දැක්ක රාහතන් වහන්සේ දැකලා කුටියේ විහාරේ දොරකඩම හිටියා එනකම් එනකොට මම ඔබ වහන්සේ සෝවන්නත් වෙලාද එතකොට කො සෝවන් වෙලා මොකද මේ සංඝයා අතර කියන්න පුළුවන් ඒකයි එතන කාරණේ උපසම්පදා භික්ෂුන් අතර කියන්න පුළුවන් එහෙම පැනීමක් විනේ තියෙන මාර්ගඵලය සංඝ රත්නය අතර කියන්න පුළුවන් ගියන්ට කියන්න බෑ එච්චරයි තහනම් ඒ අනුව කිව්වා ඊට පස්සේ එහෙනම් ඉතින් ඊතුරු මාර්ගඵල ගැන ආසාව අත්හැර ගන්නකෝ ඇයි කිව්වා ඔබ වහන්සේ මං ගැන අපහැදුනා කියලා අහසට පැන නැංගා අනේ වෙල මැදල සමාව ගත්තා අනේ ස්වාමීනි දන්නේ නැතුව හිතුවේ සමාවෙන්න කියලා අර අකුසල හේම ගෙවිලා ගියායි යම් උපවාදයක් කළා හරි කාටද බැනලා අම්මා තාත්තරේ බැන්න කියන කරන්න ඕන මොකද්ද වැඳලා සමාව ගන්න එතකොට ඒ කොටස අකුසලෙ ගොඩක් කලකට තුනි වෙලා ම යනවා අතන බේරුණාස් වැඳලා සමාව ගත්ත අන්න ආර්ය උපවාදයක් කරගන්න ගිය නිසා පෙනී සිටියා ඒ නැතත් නැත්තා ඒත් කියන්නේ සංගයාතරුණත් ඕනවට වඩා කිය කියන්නේ. ඉතින් අර ඒ කාලේ ඔබ සාමාන්‍ය සුලබ දෙයක් අනුරාධපුර සමය කියන්නේ මේක මේ මැජික් එකක් නෙවෙයි. ඒ කාලේ පුදුමය කියන්නේ රහත් නවුනනන්ද පුදුමය ඒ කාලේ. ඒ තරම් පින්වන්තයි සත්‍යය. පුණ්‍යවන්තම පිරිස එදා ලංකාවේ ඉපදුනේ. පෙරම්පුරන් ආපු පිරිස තමයි ඉපදුනේ. ඉතින් ඒ කාලේ මෙන්න මේ අසවල් දානශාලාවේ ආසනයක රහතන් වහන්සේ කෙනෙක් පහළුනේ නැහැ කිව්වොත් අන්න පුදුමයිලු. ඒ කියන්නේ ගම්මල ආසන ශාලා තියෙනවනේ පින්දපාතයන්. ඒ හැමතැනම රහතන් වහන්සේගෙන බීවිලා තියෙනවලු ආසනවල. ඒ කියන්නේ පින්දපාති වළඳලා උදේ දානේ වළඳලා දවල්නක උතන භාවනා කරනවා වාඩි වෙලා. ආනේ තින්දි රහත් වෙනවා තියෙනවා. ඒ අද මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? දැන් නැති නිසා මේක අගේ වැඩි. ඒතර ඒක ඉල්ලුමක් වෙලා තියෙනවා. එතකොට වංචනික හිතකාරය ඇති වුණ ගමන් මේක කරන්න පුළුවන්. අභිඥා බල පොදවල චිත්ත ශක්තිය අහසින් යන්න පුළුවන්. ඒක කරලා තියෙනවා.